මතක ඇති මීට කලින් වතාවකදී මම Greentel X mini phone එක ගැන review එකක් කරා. ඉතින් මේ වතාවෙත් මම අරගෙනවිල්ලා තියෙන ඒ වගේම review එකක් මේකත් Greentel device එකක්. මේ වීඩියෝ එක බලද්දී ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන් ඇයි මම Greentel devices විතරක් review කරන්නේ කියලා. මේකට හේතුව තමයි මීට කලිනුත් මට මේ වගේ sponsored contents කරන්න සීමිත ආයතන කීපයකින් ආරාධන ලැබිලා තියෙනවා. නමුත් ඒ හැම ආයතනයක්ම අතරින් Greentel company එක තමයි වීඩියෝ එක ඇතුළේදී device එකේ හොඳ වගේම නරකක් තිබුණත් ඒකත් මට කියන්න අවශ්‍යයි කියන මගේ කොන්දේසිට එකඟ වුණ පළවෙනි ආයතනය. ඉතින් YouTubers ලගේ ස්වාධීනත්වයට ගරු කිරීම ගැන මම ඉස්සෙල්ලම Greentel company එකට ස්තුතිවන්ත වෙනවා. ආයමත් අපි අපේ මාතෘකාවට ගියදී අද මම කතා කරන්න යන්නේ Greentel X1 Lite කියන ස්මාර්ට්ෆෝන් එක ගැන. මේක බජට් ෆෝන් එකක්. මේකේ මිල රුපියල් 9490යි. Greentel company කරහා ඔයාලට වැඩිපුරම බලාගන්න ලැබෙන්නේ මේ වගේ low end devices. ඉතින් අපි බලමු මේ තරම් අඩු මිලකට මේ ස්මාර්ට්ෆෝන් එකේ මොන වගේ ෆීචර්ස්ද අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම මට මතකයි කලින් වීඩියෝ එකේදී ගොඩක් අය කියලා තිබුණා 1GB RAM එකක් තිබුණා නම් ගොඩක් හොඳයි කියලා. ඔන්න මේ වතාවේදී Greentel එයාලගේ අලුත්ම ස්මාර්ට්ෆෝන් එක රිලීස් කරලා තියෙන්නේ 1GB RAM එකකුත් එක්ක. ගොඩක් low end devices එක Android normal version එකේ නෝ මම දැකලා තියෙනවා. හැබැයි මේ වගේ අවස්ථාවවලදී ෆෝන් එක කාලයක් යද්දී slow වෙන්න පුළුවන්. මොකද ෆෝන් එකේ specs මදිකම නිසා. නමුත් මේ Greentel X1 Lite ෆෝන් එක ඔයාගේ අතට එන්නේ Android Oreo Go Edition එකත් එක්ක. මේ Go Edition එක ගැන මීට කලින් වීඩියෝ එකේදී මම ලොකු විස්තරයක් කතා කරපු නිසා අද මම ඒ ගැන වැඩි කතා කරන්නේ නැහැ. නමුත් මට කලින් වීඩියෝ එකේදී කියන්න අමතකුණ දෙයක් තමයි Greentel company එක Google certified company එක. විශේෂයෙන්ම මේ Android Go Edition development සම්බන්ධව. මේ හේතුව නිසා ඔයාලට බොහොම ඉක්මනට updates ගන්න ඒ වගේම security patches ගැනීමේ හැකියාවක් තියෙනවා. අද වෙනකොට මම මේ Greentel X1 Lite phone එක දවස් 5ක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මට පැහැදිලිම දැනුන වෙනසක් තමයි මේ Android Go Edition එකත් එක්ක phone එක බොහොම හොඳට perform කරනවා වගේම data usage එක ගොඩක් අඩුයි කියන එක. ඉතින් අපි අද කොනිෂෝ එකෙන් කතා කරමු මේ phone එක පාවිච්චි කරලා මම ගත්ත user experience එක මොන වගේද කියලා. ඉස්සෙල්ලාම අපි මේකේ බොක්ස් එක ගත්තත් බොහොම සිම්පල් ඩිසයින් එකක් තමයි අපිට බලාගන්න ලැබෙන්නේ. ඒ වගේම තමයි බොක්ස් එකේ උඩින්ම තියෙනවා මේ ඩිවයිස් එකට අවුරුදු දෙකක හාඩ්වෙයාර් වරන්ටි එකක් ලැබෙනවා කියලා. ඔයාලා දන්නවා මේ වෙනකොට ගොඩක් මිඩ් රේන්ජ් වගේම හයි එන්ඩ් ෆෝන් වලට පවා 1 ඉයර් වරන්ටි එකක් තමයි ලැබෙන්නේ. ඉතින් 9490ක් වගේ ලෝ එන්ඩ් ඩිවයිස් එකකට අවුරුදු දෙකක වරන්ටි එකක් කියන්නේ කස්ටමර්ගේ පැත්තෙන් බැලුවොත් ලොකු ඔෆර් එකක්. ඒ වගේම බොක්ස් එකේ බෑක් සයිඩ් එකෙන් අපිට අත්‍යවශ්‍ය ස්පෙක්ස් ටිකක් බලාගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ ඉස්සෙල්ලම මම අවධානය යොමු කළේ ඩිසයින් එකට. ෆෝන් එක කලර්ස් දෙකකින් එනවා. එකක් තමයි බ්ලැක් කලර් එක, අනිත් එක තමයි ග්‍රේ කලර් එක. මගේ පර්සනල් චොයිස් එක තමයි ග්‍රේ කලර් එක. ඒ වගේම මට Greentel ආයතනයෙන් දැනගන්න ලැබුණ විදිහට මේක රෙඩ් කලර් ලිමිටඩ් එඩිෂන් එකකුත් රිලීස් කරන්න එයාලා බලාපොරොත්තු වෙනවා. ෆෝන් එකේ ඩිසයින් එක ගොඩක්ම සිම්පල්. ඒ වගේම 5 ඉන්ච් ඩිස්ප්ලේ එක නිසා සිංගල් හෑන්ඩ් යූස් කරන්න පුළුවන් ෆෝන් එකක්. මම දැන් ෆෝන් එක පවර් ඔන් කරනවා. ෆෝන් එක ඔන් වුණාට පස්සේ ඔයාලට මේ වගේ සිම්පල් ඉන්ටර්ෆේස් එකක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සෙටින්ග්ස් වලට ගිහින් බලුවොත් අපිට බලාගන්න පුළුවන් Android Oreo Go Edition එක තමයි මේක රන් වෙන්නේ කියලා. අපිට මේකේ ඩිෆෝල්ට් ඇප්ස් විදිහට බලාගන්න පුළුවන් වෙන්නේ Android Go apps. මම කලින් කිව්වා වගේ මේ ෆෝන් එකේ තියෙන 1GB RAM එකක්, ඒ වගේම 1.3 quad core processor එකක්. ඉතින් මම ෆෝන් එකට games කීපයක්ම download කළා. සමහර games නම් තාමත් Android Go version එකට optimize කරලා නැහැ. නමුත් මම Asphalt 8 වගේ තරමක් advanced graphic තියෙන game එකක් පවා කිසිම lag වීමක් නැතුව මේ ෆෝන් එකේ play කරා.
ඊළඟට අපි ෆෝන් එකේ කැමර එක ගැන කතා කරොත් 8 මෙගාපික්සල් මේන් කැමර එකක් සහ 5 මෙගාපික්සල් ෆ්‍රන්ට් කැමරාවක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. විශේෂත්වය තමයි ෆෝන් එකේ බෑක් සයිඩ් එකේ වගේම ෆ්‍රන්ට් සයිඩ් එකෙත් අපිට ෆ්ලෑෂ් එකක් දැක ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ මේන් කැමරකෙන් ගත්ත ෆොටෝ සැම්පල්ස් ටික. HDR ෆැසිලිටි එකත් එක්ක සාමාන්‍යයෙන් හොඳ තත්ත්වයේ ඩීටේල් ෆොටෝස් ටිකක් කැප්චර් කරගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ෆෝන් එකේ ප්‍රයිස් එකත් එක්ක කම්පයර් කරාම වීඩියෝ ක්වලිටි එකත් සෑහීමකට පත් වෙන්න පුළුවන් මට්ටමක තිබුණා කියලා කියන්න පුළුවන්. මේ තියෙන්නේ සෙල්ෆි කැමරකින් ගත්ත සැම්පල් ෆොටෝස් කීපයක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය ලෝ එන් ෆෝන් එකකින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ප්‍රමාණය හොඳින්ම සම්පූර්ණ කරලා තියෙනවා කියලා. හැබැයි අඩු ආලෝක තත්ත්වයක් යටතේ ගොඩක්ම ක්වලිටි ෆොටෝ එකක් ඔයාට ලෝ එන් ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන්න ටිකක් අමාරුයි. ඊළඟට බැටරි ලයිෆ් එක ගැන කතා කරොත් ෆෝන් එකේ තියෙන්නේ 2000 mAh බැටරි එකක්. ඉතින් ෆෝන් එක ෆුල් චාර්ජ් කරලා පැය 32ක් විතර සිම් එකකුත් දාලා මට සාමාන්‍ය විදිහට වැඩ කර කර ෆෝන් එක තියාගන්න පුළුවන් වුණා. ෆෝන් එකේ මම ගොඩක්ම ආස කරන ෆීචර් එක තමයි ඩේටා යූසේජ් එක ගොඩක්ම අඩු වීම. බොක්ස් එකේ සඳහන් කරලා තියෙන විදිහට ෆෝන් එක 3G network support කරන ඩිවයිස් එකක්. Android Go version එක නිසා මට වෙනත් ෆෝන් එකකට වඩා සෑහෙන ඩේටා ප්‍රමාණයක් සේව් කරගන්න පුළුවන්කම ලැබුණා. බොහොම හොඳින් ඩේටා යූසේජ් එක මැනේජ් කරන්න මේ Go applications වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ෆෝන් එකත් එක්ක ලැබුණ අනිත් ඇක්සසරිස් ගැන කතා කරොත් ඉයර්ෆෝන් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉයර්ෆෝන් එකේම පොඩි රිමෝට් එකකුත් තියෙනවා. ඔයාට song එකක් next කරන්න, වීඩියෝ එකක් pause කරන්න, ඒ වගේම call එකක් answer කරන්න වගේ දේවල් කරගන්න පුළුවන්. ඊළඟට ෆෝන් එකේ charger එක ගත්තොත් අපිට wall adapter එක සහ cable එක වෙන වෙනම බලා ගන්න පුළුවන්. ඉතින් ෆෝන් එක charge කරන්න වගේම data cable එක විදිහටත් ඔයාට මේකම තමයි use කරන්න තියෙන්නේ. මේ charger එක හරහා ඔයාට 5 voltage output එකක් වගේම ampere 2ක output එකක් තමයි ලැබෙන්නේ. විශේෂම දේ තමයි ෆෝන් එක dual sim ෆෝන් එකක්. backlit එක open කරලා බැලුවොත් අපිට micro sim slot දෙකක් සහ micro sd card එකකට වෙනම slot එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක GPS support කරන device එකක්. බැටරිය එකේ maximum charging voltage එක 4.35ක් විදිහට තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඔයාලට මතක ඇති මම කලින් වීඩියෝ එකේදී කිව්වා Greentel කියන්නේ 100% ශ්‍රී ලංකන් කම්පැනි එකක්. මේක assembling part එකට විතරක් චයිනා වලට යවනවා. නමුත් designing part එක සම්පූර්ණයෙන්ම කරන්නේ ශ්‍රී ලංකන් engineers ලා අතින් කියලා. ඉතින් ෆෝන් එකේ backlit එකේ මේකත් පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ෆෝන් එකත් එක්කම ඔයාට හම්බ වෙන ට්‍රාන්ස්පරන්ට් බෑක් කවර් එකට අමතරව ඔයාට අවශ්‍ය නම් තවත් ස්ටයිලිෂ් බෑක් කවර්ස් ගොඩක් Greentel ආයතනයේ නිකුත් කරලා තියෙනවා. මේ තියෙන ඒවායින් සැම්පල්ස් කීපයක්. ඉතින් මම හිතනවා මේකත් ෆෝන් එක යූස් කරන අයට බොහොම ඉන්ටරෙස්ටිං එක්ස්පීරියන්ස් එකක් වේවි කියලා. අවසාන වශයෙන් මගේ අදහස තමයි මේක ලෝ බජට් යූසර් කෙනෙකුට නම් ගොඩක් හොඳින් ගැලපෙන ෆෝන් එකක්. නමුත් දිනපතාම ගොඩක් වැඩ කරන මල්ටි ටාස්කින් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් එහෙනම් ඔයාලට මේ ෆෝන් එක ඒ තරම් ස්විට් වෙන එකක් නැහැ. නමුත් පහුගිය ටිකේ මම මගේ සෙකන්ඩරි ඩිවයිස් එක විදිහට මේ ෆෝන් එක පාවිච්චි කරලා ලබාගත් අත්දැකීම අනුව මට කියන්න පුළුවනි මම මගේ මේන් ෆෝන් එකේ කරපු ගොඩක් වැඩ මට මේ ෆෝන් එකිනුත් කරගැනීමේ හැකියාව ලැබුණා. ඉතින් සෙකන්ඩරි ඩිවයිස් එක විදිහට මම දිගටම මේ ෆෝන් එක පාවිච්චි කරන්න තීරණය කරලා තියෙනවා. කලින් ෆෝන් එකේ RAM එක නිසා හරි ස්ක්‍රීන් සයිස් එක නිසා හරි කවුරු හරි කෙනෙක්ට අකමැත්තෙන් හිටියනම් මම හිතනවා මේ ෆෝන් එකේ එකට හොඳ විසඳුමක් වේවි කියලා. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා මේ ඕනම දේ කමෙන්ට් කරන්න පළහා කමෙන්ට් සෙක්ෂන් එකේ, ඒ වගේම මම පළහා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ Facebook fan page එකේ link එක දාලා තියෙනවා. Facebook fan page එකත් like කරලා තියන්න. මොකද ඉදිරියේදී මම ගොඩක් වටිනා තොරතුරු Facebook fan page එක හරහා ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා.
එහෙනම් subscribe කරන්න මගේ Techiconi channel එක bell icon එක on කරලා තිබුණොත් ඔයාලට මම ඊළඟට video එකක් upload කරගමම notification එකකින් ඒක දැනගන්නත් පුළුවන්. එහෙනම් මම අදර ගිහින් එන්නම්. අපි අපහ දවසක හමු වෙමු ඊළඟ video එකෙන්.